හැමති සඳ මෙතන ආරක්ෂිතද? ආරක්ෂිතයි කොට උඩ එළියේ ඉන්නවට වඩා ආරක්ෂිතයි. ඇත්තට මොකද්ද මේ වුනේ? අපි හීනකින්වත් හිතුවේ නැහැ. ඔයා ඇතුළටයි කියලා. නෑ නෑ ඇත්තටම ගෝට ගෝගම හැදුවා. එයාට යන්න උනා. ඔයාගේ නමින් ගෝගමක් හැදුවා. ඔයාට යන්න උනා. එකතකින් අවුලකුත් නෑ බං. මට ඕනේ හුදකලා වෙන්න. මොකද දැන් මට රට යන්නත් බෑනේ. ඉතින් හොඳයි නේ ඇමති සඳ රට ගියොත් ඔයා අර ගෙදර උඩ තට්ටුවට නගිනවා. ඇගලා පුන් සඳ බලන්න බැල්කනියකට ගොඩ වෙනවා. ඒකම පුන් සඳේ අයිතිකාරයා එනවා උට මල වහිනවා. ඔයාට දෙකක් අයිනවා. ඔයා බැල්කනිය පල්ලේ හඩ ජම්ප් එකක් දානවා. කකුල් කඩාගෙන හොස්පිටල් ගත වෙනවා. ඒ හොස්පිටල් කොහොමද ආරක්ෂිතද? හොඳ බෙහෙත්ද බාල බෙහෙත්ද? ලාවට ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ඇමති මැද මුලනේ වලව්වෙන් දාපු තක්කඩියක් නෙවෙයි කොට උනා. ඇත්තට මැද මුලනේ දැම්මම මොකද අවුල වෙන්නේ? එහෙම වුණා නම් මගේ සමහර අවයව නැතුව තමයි හොස්පිටල් එකෙන් එළියට එන්න වෙන්නේ. හොඳයි යාළුවනේ අද අපහ සම්බන්ධ වන්නේ රටේ භාගයකට අපේ පිනට පහළ වූ සෞඛ්‍ය ඇමති සඳ. ඉතින් මෙයාව ඉන්ටර්විව් කරන්න අපිත් ඇතුළට ආවා. ඇත්ත කියන්න මෙහාටත් ආවේ පස්ස දොරෙන්ද? නෑ නෑ කාරි මං රහස් පොලිසියට ගියේ නම් පස්ස දොරෙන්. මං හිතන්නේ ග්‍රහචාර්ය බලාගත්ත නම් හොඳයි කියලා ඇමති සඳ. ඔව් කාරි මේ අවුරුද්ද ලග්න පලාපල එහෙම කොහොමද දන්නේ නෑනේ. ආ ඉන්නේ මං කියන්නම් 2024 රටට සුබයි සෞභාග්‍ය උදා වෙනවා. වෙරි ගුඩ් කාරි අහන්නත් ආස. ඒ කියන්නේ බටලන්දියා වැඩ්ඩා. රටට සුබයි කියන්නේ ඉතින් ජනතාවට සුබයි. තක්කඩින්ට අසුබයි. පර්ෆෙක්ට්. ජා ජා ජා. ඒ මොකද අවුලක්ද? يعني අවුලක් නෑ මං හයිවේ එක යන්න නැතුව හිටියාම ඉවරයිනේ. හයිවේ එක යන්න ඉස්සර ඔයා එළියට අවිල්ල ඉන්නකෝ. ලග්න පලාපල වල තියෙන්න නම් හයිවේ එකේ ගියාය. එහෙම නැතේය කියලා නැහැ. කර්මය නම් පස්සේ ගිනවම තමයි කියලා. ඇතුළි හිටියත් කර්මය පස්සෙන් එයිද? ඩිස්කෝ ටයිම්. අනිවාර්යෙන්. කාරි කර්මය හා ඩ්‍රයිවර් අතර සම්බන්ධයක් තියෙනවද? තියෙනවා තියෙනවා. ඒ කියන්නේ ඩ්‍රයිවර් තමයි කර්මය සාක්ෂාත් කරන්නේ. ඌයි ඇත්තටම වැඩ්ඩා. අයිසේ කාරි මට කියනවා සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ තත්ත්වය කොහමද? ආ සූර්යා මීන රාශිය මේෂ රාශියට එනවා. ජනතාව ඒක රාශිය වෙනවා. මොනවටද? මොනවද ඉතින් තොයිලයක් කරලා යක්කු පිරිතිය හොර තක්කඩි පන්නලා ජනතාවගේ ආණ්ඩුවක් හදන්නේ. නයිස්. කොටවට මට වතුර ටිකක්. ආ දෙන්න දෙන්න කාරි මෙන්න මට වතුරයක් ගෙන. ආ රයිට් රයි ලවයා. ඔය වතුර එකක් ගේන්න. හරි වතුර පිරිසුදුයි නේද? ඔව් බීලා මට ලෙඩ හැදෙයිද මන්දා. පිරිසුදුයි පිරිසුදුයි මේවා ආණ්ඩුවේ ටැප්ලා ඉන්නේ කියලා වතුර. එහෙනම් එතකොට කමක් නැහැ කාරි. මේ ඇමති සඳ මට කියන අර බාල බෙහෙත් ගෙනලා මේ රට සොම්බියාවක් කරානේ. ඉතින් ඒකට සම්බන්ධ හැච්ච මැච්ච ඔක්කොම ඇතුලේනේ. ඔව් ඉතින් ඒ වගේ මහා මොල කරු හේවත් කම්බ හොරත් අන්තිමට ඇතුළට ගන්න උනානේ. කාරි බලපන් ලග්න පලාපල වල ඒක කොහොමද සඳහන් වෙන්නේ කියලා. ලග්න පලාපල වල තියෙන්නේ හොරුන් විසින් හොරුන් ගල්ලන සිරිතක් නැතිය. හොරු අල්ලනු ලබන්නේ රටේ ජනතාව විසින්මය කියලා. ඉතින් ඒ උනාට මුන් කොහොම හරි මාව ඇතුළට දැම්මනේ කාරි. නේ නේ මං කියන්නේ දැන් හොරු රංචු ඔන්න පෙරහැරින් එනවා ඔයාව බේර ගන්න වය වෙන්නපා. අනේ වාසනාවන් කාරි. කොච්චර වෙලා ඇතුළේ ඉන්න වේද දන්නේ නැහැ නේ. ඒ මොනවා වුණත් සෞඛ්‍ය ඇමති සඳ ඔයාට විරුද්ධව ආයෙත් විශ්වාස මංගයක් ගේන්න සූදානම් වෙනවා විපක්ෂයේ. ඒකට නම් බය වෙන දෙයක් නැහැ කොට උඩ. හේතුව? ඕකට මගේ පැත්තට ඡන්ද දෙන්නේ ආණ්ඩුවේ සෙට් එකනේ. ඉතින් ඉතින් අර උඹ කිව්වා වගේ හොරු හොරුන් අමාරුවේ දාන්නේ නැහැනේ. කොටිම ගියොත් මගේ පැත්තට ඡන්දි දෙන සෙට් එක මට වඩා කම්බ හොරුනේ. තාලු වැඩි තින්නේ ඇමති සඳ ලග්න පලාපල වලට අනුව ඔය ජනතාව අමාරුවේ දාන ඕගොල්ලෝ කරන පාහර ක්‍රියාදාම ඔක්කොටම ආයුෂ බොහොම කෙටි. ආයිස කොට උඩ යන්න ඊළඟට එන ඡන්දිදි උඹලා බලය ගන්නවා කියලා ෂුවර්ද? අයි එහෙම අහන්නේ. තාම තනින් තන අපිට කඩේ යන සෙට් එකක් ඉන්නවා. කොහමද දන්නේ? එහෙම මෙහෙම උඹෑ ගන්නව ඇහෙනව. ඇයි උඹලට ඇහෙන්නේ නැද්ද? ගාරි. එතනින්ද ඒ උඹෑ හඬත් නතර වෙනවා යමති සඳ. හේතුව? හේතුව පුන්නක්කු ගණන් යෑම. සෞඛ්‍ය යමති සඳ මට මෙහෙම ප්‍රශ්නයක් මතු වෙනවා. කියපන් කාරි. ඊළඟට එන ඡන්දයෙන් පස්සේ ඕගලගේ සෙට් එක මොන වගේ තීරණයක් ගනීද? ඡන්ද වෙනකන් උන් බලන් ඉන්නේ නැහැ කාරි. උන් දැම්මම තීරණයක් අරන් ඉවරයි. මොකක් තීරණේ? මට උන් ගැන ඉරිසියයි කොට උඩ. හේතුව? උන් ගොඩ කාරි උන් ගොඩම ගොඩ. තේරෙන්න කියන්නකෝ. උන්ට තියෙන වාසනාව මට නැත්තේ ඇයි කොට උඩ? මං මොන වරදක් කරාටද? ඔයා මේ අපේ නම් කුරා ගෝවියෙකුට වරදක් කරලා නැහැ. මයිති පිරාත්මවල කරපු අකුසල් කර්ම වින්ට
මං හරි පෞකාරේ කොට උඩ නාටි නාටි ඒක අපි දන්නවා ඒ රටම දන්නවා ඉතින් මං අහන්නේ මොකද්ද උන්ට තියෙන සැප සහ ඔයාට නැති සැප ඡන්දේ දවසේ රැයට උන් ඔක්කොම ආතල් එකේ පෞල් පිටින් ගුවන් ගත වෙද්දී ඇහැ මට ලොකප් එකනුත් පැනලා රටින් පයින්න වෙලා තියෙන්නේ අර බෝට්ටුවකින්